අපිට අද ප්‍රශ්න ලැබිලා තියෙනවට අමතරව නිර්නාමිකව වෙන නාමිකව නොඑක් ලිපි විටින් විට එන අවස්ථා තියෙනවා. ඒ වගේ ලිපියක් මේ ඊයේ පිටත් ඇවිදලා තියෙනවා. මේවා අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. මොකද හේතුව මෙහෙම ලිපි එනකොට මම සද්ද නැතුව හිටියොත් එක්ක මම වැරදි. එනන කිව්වෙක් වෙන සද්ද නැතුව හිටියොත් ඒක හරි කියලා හිතාගෙන ඉයයි අපේ මේ සමාජිකින්ට මෙහෙම කියපුවාම හාමුදුරන්ට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කට උත්තරක් නැතුව ගියා කියලා. ඔහොම කියන්නත් පුළුවන්. බැරිලා හරි ඒකේ වැරදි ආකල්ප දෘෂ්ටියක් ගත්තොත් මෙච්චර කල් කරගෙන ගිය මේ පින්නතුංග වැඩවලට කිරි දෝලා දෝලා ගම ටිකක් මිශ්‍ර කරගත්තා වගේ වෙන්න පුළුවන්. වැරදිල්ලක් තියෙනවා නම් කාගෙන් වැරදුනත් වැරද්ද වැරද්දමයි. මගෙන් වැරදුනත් අනික කෙනෙක්ගේ වැරදුනත් වැරද්දේ ප්‍රතිඵලය නා වැරදි. වැරද්ද හරි ගසා ගන්න එක ජයග්‍රහණය. වැරද්ද වැරද්ද හැටියට දැකලා ඒක හදා ගන්න මේ ශාසනයේ අභිවෘද්ධිය ඒ මගින්මයි සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. යමෙක් වරද වරද හැටියට දැකලා ආයිති සංවරයේ පිහිටලා ඒ වරද නොකරන අදිෂ්ඨාන කරගෙන ආයිති සංවරයේ පිහිටියොත් මේ ශාසනය අභිවෘද්ධියක්මයි කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරලා දේශනා කරනවා. තමන්ගේ මාන්නාකාරකමට හෝ තමන්ගේ දෘෂ්ටිය ලොබ්ධිය ලෝ කරගන්න හෝ පෙනිපිනිතේ වැරද්ද හංගගත්තොත් මහා අපරාධයක් වෙනවා තමන්ටත් ලෝකයට. එහෙනම් මේ වගේ පරණයනකොට අපි දැනුවත් වෙන්න ඕනේ. පළමුව කීර්තියක් තියෙනවා. යම් කෙනෙක් නිගමනය කළා හිටන් තීරණයක් කළා මට මොනව හරි කිව්වොත් මම නිහඬ වෙනවා. ප්‍රශ්නෙට පිළිතුර බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. ඒක මම දැන් වටනම් කරලා තියෙන එකම දේ ඉතරයි. මම දන්න හැටියෙ. දන්න කෙනෙක් හෝ මුලාවට වත්වෙච්ච කෙනෙක් නිගමන දෙන්න පුළුවන්. දන්න කෙනාගේ නිගමනය විවේචනය කරන්න දෙයක් නැහැ ගරුවෙන් පිළිගන්න ඕනේ. මුලා වෙච්ච කෙනෙක් නිගමනය කරගත්තොත් ඔහුට කොච්චර කියා දුන්නත් ඔහුගේ මුලාව අරගන්න බැරුව යනවා. දන්නේ නැත්නම් ප්‍රශ්න කරන එක හරි. දැන ගැනීමට ප්‍රශ්න කරන එක. දන්නේ නැතුව දන්න හැටියට හිතාගෙන යම් නිගමනයක් කරලා යම් කිසි විවේචනයක් හරි කරනවා නම් ඒකට අපිට උත්තර දෙන්න බෑ. ආසයන්සත් ඥානයයි ඥානයක් ඇති බුදු පියාණන් වහන්සේ නම් මේ පුද්ගලයාගේ මානසිකත්වය නැති කරන්න මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කළා මේ කලේටි ආදි වශයෙන් මහා ගැඹුරු ඥානයකින් දැකලා ඒ පුද්ගලය මෙල්ල කරන්න පුළුවන්. ඒ සත්‍යක වාගේ පුද්ගලය සාමාන්‍යයෙන් මෙල්ල කරන්න බෑ. එහෙම පුද්ගලය මෙල්ල කරන්න ලෝතර බුදුරන් වහන්සේ වැනි ඥානවන්තයෝ ඉහළම ඥාන ඇති උත්තමයන් වහන්සේලාට පමණයි ගෝචර වෙන්නේ. අන්න එහෙම කොටසකුත් ලෝකේ ඉන්නවා. ඉතින් එහෙම ආයත අපිට පිළිතුරු දෙන්න ශ්‍රාවක ඥානිය මාදි. ඇත්ත කියා දුන්නාට පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක්වත් නැහැ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඒවා තියෙනවා. මේක මුලින්ම ලියන්න හදලා තියෙන්නේ සිවිල පත්‍රයේ සත්‍යතුමාට කියලා එක එතසේ කපලා වාරක අවේරත්න අලංකාර හිමි කියලා දමලා ඉතින් ශ්‍රී සද්ධර්මයෙන් විදක් කියලා මාතෘකා දාලා මෙන්න මෙහෙම ලියා තියෙනවා. වාරක අවේරත්න අලංකාර හිමි පාණන් විසින් සංයුක්ත තැටියක විකාල භෝජනාව සම්බන්ධයෙන් තැටිගත කර ඇති දේශනාවකට සවන් දීමේදී අසන්ත ලැබුණේ පළමු වරට ශික්ෂාවක් පැනවුවේ බුද්ධත්වයේ ලබා අවුරුදු 20කට පසුව බවයි. මේ කියමන සත්‍ය විය නොහැක්කේ පාර්ථ සඳහන් කරනු සලකා ගැනීමේදීය. සිද්ධාර්ථ කුමරු අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කර වයස අවුරුදු 35දී බුදු බව ලබාගෙන බරණැසදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා පවත්වා තම පියාණන් වන සුද්ධෝදන රජු බැහැදැකීමට මාලිගාවට වඩින විට අවුරුදු 7කට ආසන්න කාලයක් ඉක්ම වී ගොස් තිබෙන්ට ඇති. වෙන වචනයෙන් කියනවා නම් සිද්ධාර්ථ පුත් රාහුල කුමරුට අවුරුදු 7ක් ඉක්ම වී ගොස් තිබෙන්ට නැත. යසෝදරා මෞදේවියගේ උපදෙස් පරිදි පියාණන්ගෙන් දායාද ඉල්ලා පිටපසින් කැමිනි. රාහුල පුත්කුමරු බුදුන් වහන්සේ කැඳවාගෙන ගොස් මහාන කරවා ගන්නා ලදී. මෙව සිද්ධියෙන් දුකටපත් සුද්ධෝදන රජු බුදුන් හමුවීමට ගොස් සැවසුවේ මව්පියන් විසින් නොවන දන්නා ලද පුත්‍රයෙකු පැවිදි නොකරන්නෝ නම් මැනවැයි කියායි. මහවග්ගපාලියේ විනය පිටකය අලංගු
සාවුල වස්තු කතාවේ බුදුන් වහන්සේ බුදු වී මාස කීපයකට පසු පැන වූ පළමුවන ශික්ෂාව සඳහන් වන්නේ මෙසේය. මහණනි මව්පියන් විසින් නොඅනුගත් පුත්‍ර තෙමේ පැවිදි නොකළ යුතුය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකලා ඇවැත්වේ. මේක තමයි ඇවත පණකු අවස්ථාවක් ගැන පෙන්නලා තියෙනවා. අවුරුදු 20 නෙවෙයි පළවෙනි අවුරුද්දේ වාගේ. ලෝතර බුද්ධත්වයට පත් වෙලා මූලික අවුරුදු දෙක කාලේ වෙච්ච සිද්ධියක් ඔය කියන්නේ. ඒක ඇත්ත. එහෙම එකක් තියෙනවා. මම දැක්කේ නැතුව නෙමෙයි මම දේශනා කරපු පටිවිලා සමහර පටිවිලා ඔය විස්තරේ කියලා ඇති. මේට අමතරව මහාවග්ග පාළියේ විනය පිටකේ නවවන ගායාද බලවලේ අන්දයා කොරා බිහිරා අඳගොළුවා කුදා පච්ච කොටා ඇති අය සජී ලියා තිබූ අය ආදී නුසුසු පුද්ගලින් 32 පැවිදි නොකළ යුතු බවත් යමෙක් පැවිදි කරන්නේ නම් දුකලා ඇවැත්වේයි වදාරා ඇත. ඒකත් ඇත්ත නෑ කියන්නේ ඒකත් තියෙනවා. මෙහි පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ පළමු ශික්ෂා පැනුපියේ බුද්ධත්වයේ ලබා අවුරුද්දක් යාමට පෙර බවය. සිටි අරවින්ද හි මුතු කුමාරණ 126 හිල්වේදී දෙහිවල අදස සලසන් කළා කියලා තියෙනවා. දැන් බොහොම හොඳයි. මෙහෙම යද ඉන්න ඕනේ. සැක අරගන්නත් ඕනේ. හැබැයි සැක අරගන්න මේක මෙහෙම උනාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොකද්ද මේකට කියන අදහසක් කියලා හොයනවා මට උත්තරයක් දෙන්න තියෙනවා අයිතුමාට. අවුත් මම අයිතුමාට උත්තර දෙන්නේ නැහැ නිගමනයක් කරලා හිටන් ස්ථිරව යක් යාතේ නිසා මම මේ පින්නතුළු උත්තරයක් දෙන්නේ. මොකද හේතුව මේක ඇත්ත වශයෙන්ම දැනගත යුතුයි. නැත්නම් මේ ප්‍රශ්නේ ආරම්භ වුණාට පස්සේ මමත් උත්තරයක් දුන්නේ නැත්නම් ඇයි හාමුදුර නිහඬ උනේ? වැරදිලාද? වැරදිච්ච හද නැතුව ඉන්නවද? ඔය ප්‍රශ්නේ ඉඳ පුළුවන්. දැන් මේක බලාගන්න. දැන් එකපතකින් කියා තියෙන විස්තරේ මේක ශික්ෂාවද්ද මොකද්ද කියලා විග්‍රහ කරලා බලන්න. මේ දීලා තියෙන ශික්ෂාවද්ද. දැන් බුදුරන් වහන්සේ ශික්ෂාවක් පැනවි අවුරුදු 20කට පස්සේ කාලයක් තුන කියලා මං කියවා තියෙනවා කියලා මේ විග්‍රහ කරන්න. එතකොට යමේ පැවිදි කරන්නේ නම් දුකලා ඇවැත්තේ කියලා පෙන්වා තියෙන ශික්ෂාවද්ද. නැත්නම් මොකද්ද? ඒක මගේ වචනේ කියන අවශ්‍යතාවයක් නැහැ. විස්තර කරලා බුදුරන් වහන්සේගේ දේශනාව සරියුත්‍රාමතුත් එක්ක සිද්ධ වෙච්ච දේශනාවකදී මේ සිද්ධිය ඔක්කොම විග්‍රහ වෙයි. හොඳම සූත්‍රයක් විග්‍රහය තියෙනවා. ශික්ෂාපද පැනවීමත් සාතිමෝක්ෂයේ උදසීමත් කියන්නේ කොහොමද කියලා දැනගන්න පරාජිකා පාළිය කියන පෙළදහම් පොතේ වේරංජ කාණ්ඩයේ කියවලා බලනකොට අන්න ඒක කියනවා. මේකට නියම උත්තරේ දැන් මේක දෙකම තෝරා ගන්න ඕනේ. ඇවැතක් ගැන පනවලා තියෙන එකක් තියෙනවා. ඇවැත් වෙනවා කියන ඒක මොකද ශික්ෂාවක් නොවන්නේ කොහොමද? නොවන බවට අපිට ඔප්පු කරන්න සාක්ෂි වෙනවා. මේ කාරණේ විග්‍රහ කරන්න මෙන්න මේ වේරංජ කියන බමුණාගේ විතරේ තකලා බුදුරන් වහන්සේ දේශනා කරපු සිද්ධියත් එක ගන්න ඕනේ. බුදුරන් වහන්සේ එක්තරා වස් කාලයක මේ වේරංජාවට වැඩලා මේ වේරංජ බ්‍රාහ්මණයාගේ වස් ආරාධනා පිළි අරගෙන ඉන්න වෙලාවේ තමයි ඒ බමුණට මේ අමතක වෙලා යම් කිසි බුදුරන් වහන්සේලාත් පල දෙන දෙවිත් එක්තරා කර්ම දෝෂයකුත් එක්කලා මාරාවීසියක් වැනි දෙයක් හේතු කරගෙන ඔහුට බාහිර වැඩ කටයුතු නිසා මේ ටික අමතක වෙලා වෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි ඒ වස්තු මාසේ ආරාධනා කරලා හිටන් අපෝපස්ථාන කරන්න අමතක වුණා. උන්වහන්සේට ලැබිච්ච උන්වහන්සේලාත් විසු උන්වහන්සේලාත් ලැබෙන යවහල් වරඳලා තුන් මාසෙම ගත කළා කියලා වෙන්න. මේකට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිලා තියෙනවා කර්ම 12ක් පළ දුන්නා විග්‍රහ කරනකොට මීට පෙර බුද්ධ ශාසනයක විසුණු වහන්සේලාට උඹලා යවකා පල්ලා හැල් බුදින්න එපා ඊට වඩා උඹලාට යවකණේක හොඳයි කියලා මෙහෙම කරපු නිග්‍රහයක පාප කර්ම හේතු කරගෙන උන්වහන්සේට යවහල් වරදලා ඉන්න සිද්ධ වුණා ඒ කාලේ කියලා. යව ආහාර කරගෙන තුන් මාසයක් ගත කරන් සිද්ධ වුණා ඒකේ ශේෂ විපාක පාපේ. හරි භයානක දෙයක්. එළොහු උපවාදයක ශේෂ මාත්‍රයක් තිබිලා පළ දිච්ච හැටි. මෙන්න මේ කාලේ සීමාව ඉන්නකොට සරියුත් හාමුදුරුවෝ පැති වුණ එක්තරා චිත්ත පරිවිතර්කයක් තිබේ. මේ ශාසනයේ බොහෝ කල් පැවැත්මට හේතු මොනවාද? බොහෝ කල් පවතින්නේ නැත්නම් ඒකට හේතු මොනවාද කියන මේ ප්‍රශ්නේ. උන්වහන්සේ පසුව බුදුරජාන් වහන්සේ හම්බෙලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. උන්වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ බොහෝ කල් පවතින්නත්
ශාසනයක් බොහෝ කල නොපවතිනදක් හේතු තියෙනවා. මේලාදී බුදුරජාන් වහන්සේ දේශනා කළා එහෙම හේතු තියෙනවා. සාරිපුත්ත මට පෙර විපස්සීනා බුදුරෙයෙක්ගේ කාලයක් තිබුණා. මේ කියන්නේ මේ කල්පෙට ඉස්සෙල්ලා කල්පෙ. සීකිහිනා බුදුරෙය පහළ වුණා. වෙස්සබුණා බුදුරෙය පහළ වුණා. අන්නේ බුදුරයන් වහන්සේලා තුන් දෙනා. ශික්ෂා පැනෙව්වේ නැහැ. ප්‍රතිමෝක්ෂයේ උදසීම කළේ නැහැ. තම ශ්‍රාවකෙයි. හැබැයි අවවාද අනුශාසනා කළා. මේ දේ වැරදි මේක නොකළ යුතුයි. මේ වරදින් මේ අයහපත වෙනවා. මෙන්න මේ දේ කළ යුතුයි. මේකෙන් මෙන්න මේ අයහපත වෙනවා. මේ ආකාරයෙන් අවවාද අනුශාසනා කරමින් ශ්‍රාවකය හික්මන්නේ ඊට විතර ප්‍රකාශ කළා. ඒක අවවාද අනුශාසනා වලටයි වැටෙන්නේ. නමුත් ශික්ෂා පැනවීමක් ප්‍රතිමෝක්ෂ උදෙසීමක් කළේ නැහැ. ඒ කියන්නේ පොයේ මාළකයේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇවැද්දේශනවා කියන වැඩ පිළිවෙලක් තියෙනවා භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඔන්නේ කාරණේ ඒ කාලේ පැනෙුවේ නැති නිසා උන්වහන්සේ ඒ සමකාලීන සාතන් වහන්සේලා නැණන් හිටි වාරිය උත්තමයන් වහන්සේලා නිර්වාණ පාලා අපවත් වෙලා ඉවරුණාට පස්සේ ඒ ශාසනේ වේගෙන් අතුරුදහන් වුණා. උපමාවක් පෙන්නනවා. මල් සමූහයක් එකතු කරලා ගොතන්නේ නැතුව දෝලක අමුදලා තියන්නේ නැතුව එක තැනක තිබ්බොත් උලඟක් ආවම අර මල් ටික ඔක්කොම විසිරලා ගිහිල්ලා එතන ඉවත් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් එතන සිද්ධ වුණා. ඊට පසුව කකුසඳ කොණාගමන කාශ්‍යප කියලා බුදුරණන් වහන්සේලා තුන් ළමක් ලෝකේ පහළ වුණා. හැබැයි උන්වහන්සේලා ඒ ශ්‍රාවකයන්ට ශික්ෂා පැනෙව්වා. මේ කියන ප්‍රතිමෝක්ෂයේ උදෙසීම අනුමත කරලා පැනෙව්වා. හරියට දේශනා කරපු දහම් නූලක අමුල්ලා හිටන් එක රැයන්ට ප්‍රමාණිකූලව අමුල්ලා තිබ්බහම කුලකකට එකින් එක ගහගෙන විසිරලා යන්න විදිහක් නැහැ. ඒකට බැඳිලා තියෙන නිසා මෙන්න මේ වගේ මේ ශික්ෂා පමුණවලා ප්‍රතිමෝක්ෂයේ උදෙසීම සිද්ධ කරපු නිසා උන්වහන්සේලාගේ ශාසනය බොහෝ කල් පැවතුණා. උන්වහන්සේලා පිරිනමන පාළ මෙන්න මේකයි කාරණේ කියලා වෙන්නේ. ඒ විලාදී ශරීර සාඳුර වෙන්නවා. ස්වාමීනි මේ ශ්‍රාවකයන්ට මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට ශික්ෂා පනවන්න ප්‍රාථමීයයේ උදෙසන්ද දේශනා කරන සුසු කාලයයි ස්වාමීනි දේශනා කරන සේක්වාගේ ඉල්ලීමක් කළා. බුදුරන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත බලාපොරොත්තු වෙ ඉන්න. තව කල් නෙමෙයි. සුසු කාලේ තථාගතයන් වහන්සේ දන්නා. ඒ බලාපොරොත්තුෙන් ඉන්න. තාවුල තව මේ භික්ෂුව පිට දුෂ්චරිත වෙලා නැහැ. දුස්සීල වෙලා නැහැ. තවම මේ භික්ෂුව පිරිසට මම ශික්ෂා පනවන්නේ නැහැ. යම් කලකදී යම් යම් දූෂ්‍ය කාරණා සදබල දූෂ්‍ය කාරණා පහළ වුණාම තථාගතයන් වහන්සේ ඒ කාලේ දන්නවා. අන්න ඒ කාලට ශ්‍රාවකයන්ට ශික්ෂා පනවනවා. ප්‍රතිමෝක්ෂයේ උදසංගා නියම කරගන්න. අනාගතයේදී ඒක සිද්ධ වෙනකම් බලාපොරොත්තු වෙන්න කියලා ඔය කාරණේ දේශනා කළා. දැන් මේ වේරංජාවිද වස්සසන කාලේ වෙනකොට තමයි ඒ කිව්වේ අවුරුදු 20 ගානක කාලයක් කියලා කිව්වේ ඒකයි. එහෙනම් මේ ශික්ෂා පනවන්න බුදුරන් වහන්සේ ඉල්ලා හිටගුහම කිව්වා. දේශනා කළේ මොකද? බලාපොරොත්තු වෙ ඉන්න තව පනවලා නැහැ. එහෙනම් අර පළවෙනි අවුරුද්දේදී පනවපු මේ පළවෙනි එක මොකද? දරුවන් පැවිදි කරගත්තොත් දෙමාපියන්ගේ ආසනස දුකලා හැවතක් වෙනවා කියලා කිව්වේ. එහෙනම් කියන්න ඕනේ මොකද? ඇයි සාරිපුත්ත පනවන්න කියන්නේ? මතක නැද්ද මම පළවෙනි අවුරුද්දේ පැනෙවි? ඒක කියන්න ඕනේ නේද? පනෝපේකත් ඇත්ත නะ. අන්දියා ගොළුවා බිහිලා මේ ආදිවාසීන් මෙහායි පැවිදි කරන්න ඉපා කියලා පැවිදි දුතුලා ආවෙත් වෙනවා කියලා පනෝපේකත් ඇත්ත නะ. ශරීර සාහතුළු දැනගෙන හිටියේ නැද්ද සාමීනි? දැන් කාලයයි සුසුයි. එහෙනම් ශික්ෂා පනවන්න කියලා බුදුන් වහන්සේ ඉල්ලනකොට. එච්චර කල ඒවා ශික්ෂා නම් එහෙම. එච්චර කල ශික්ෂා පනවලා තියෙනවා ශරීර සාහතුළු දැනගෙන හිටියේ නැද්ද? බුදුහාමුදුරන් අමතක වෙලා තිබුණා. අනන්ත සව සුදු කාලේ නෙමෙයි සුදු කාලේ මම පනවනවා කියනකොට. එදා පනවුවේක ශික්ෂාවක් නෑ. ඒක බුදුරන් වහන්සේට අමතක වෙලාද? තව පනවන්නේ නෑ ඉදිරියේ පනවනවා කියන. එන කාටද වැරදිලා තියෙන්නේ? දැන් ලොකු ප්‍රශ්නයක් නේ විද්දා ගන්න වෙලා තියෙන්නේ.
දැන් යම් කෙනෙක් කියනවා නම් ඒ මුලදීම දුකලාවත පනවනක ශික්ෂාවක් කියලා හිතන් තීරණය කළොත් එහෙනම් බුදුරජාන් වහන්සේටත් වැරදිලා හරියුත් හාමුදුරන්ටත් වැරදිලා අමතක වෙලා. එයි. ස්වාමීනි දැන් සුසු කාලයේ ශික්ෂා පනවන්න ප්‍රාතිමෝක්ෂයේ උදෙසාන්ද කියတာ ඉල්ලීමක් කළා නම් හරියුත් හාමුදුරු. ඔය බලවෙන අවුරුද්දේ පනවා තියෙන ශික්ෂාවක් නම් හරියුත් හාමුදුරන්ට අමතක වෙලා. එහෙනම් ඔහොම එකක් ඉල්ලන්න දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ ඔක වැණි මුලදීමනේ කියන්නේ ඒ අනුමතේ ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා තමතක වෙලා තිබුණාද නැන්න සාරිපුත්‍ර බලාපොරොත්තු වෙ ඉන්න. තව සුසු කාලේ මිසුසු කාලේ පනව. එහෙනම් බුදුරජාණන් වහන්සේලා තමතක වෙලා තිබුණාද පළවෙනි අවුරුද්දේ මම මේ දුකලාය වැටක් වෙනවා දරුව මහානකලෝ කියලා එකක් පැනෙව්වා. ඒ ශික්ෂාව මන් තව මට අමතක වෙලා තිබුණාද කියලා එහෙම අසක් ගන්න වෙනවනේ. එහෙම එකක් වෙනවද? සාරිපුත්‍ර සාමුදුරන්ට බුදුරජාණන් වහන්සේට අමතක වෙනවා. මේ සාසනික ශික්ෂාපන වල තිබුණා අවුරුදු 20. එතෙන් පලන් ශික්ෂාපන වල තිබුණා. එන වේරංජාවේ වස්වාසන කාලේ වෙන වෙලාව ශික්ෂාවක් පන වල තිබුණා නෑ කියලා ඔප්පු වෙනවනේ. එන ඇවැත් පන වල තියෙනවා වරුද. ඒවට කියන්නේ අවවාද අනුශාසන. කොක අවවාදය. නීතිගත කිරීම වෙනයි අවවාද වෙනයි. මේ ශික්ෂා පනවනවා කියන්නේ මේක නීතියක් වශයෙන් නිගමනය කරනවා. ඊට පස්සේ මේකට පාවොක් දෙනවා කියලා කියන්නේ මේ පැන උදේ දනම විසුණු වහන්සේ කල් හික්මුලොත් හෝ හික් නොහික්මී කඩුණෝ ඒක එහෙම කඩුණාද කියලා හිතන් ඒ සියල්ලම සංගයා එකතු කරලා සීමා මාලකයා තුළ සංගය උපසම්පදා විසුණු වහන්සේලා අතරේ මේ ප්‍රශ්නේ නගලා හිතන් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙබඳු ශික්ෂාවක් පැනෙව්වා ඒ ශික්ෂාව මෙතන ඉන්න මේ සංගයා අතරේ කැඩිලාද කැඩිලා නම් ප්‍රකාශ කරන්න ඒ ශික්ෂාව කැඩිලා නැත්නම් ඒක සැකගෙන ඉන්නවා නිහඬව ඉන්න. තුන් අතාවක් මේ ප්‍රශ්නේ අහලා වික්ෂුන් වහන්සේයා නිහඬව තීරණයක් දෙනවා. නිහඬවින් ප්‍රකාශ කරන්නේ මේ ශික්ෂාව කැඩලා නැහැ වික්ෂුන් පාරිශුද්ධයි කියලා. සංගතේ මේ පිරිසිදු බව මෙසේ පිළිගන්නවා කියලා ප්‍රතිඥාවනික තීරණය කරනවා. ඊට පස්සේ ඊළඟ පරාජිකාවේ ආදිවාසී එකින් එකට පරාජිකා පාළි සංඝාදේශ සංඝාදිශේෂ ආදිවාසීන් තියෙන මෙන්න මේ ශික්ෂා එකින් එක අහලා කුඩාන කුඩා ශික්ෂා වලට නිකන් අහලා එකින් එක සුද්ධ කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකට කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයේ නීතිගත කරලා දුන්නාට පස්සේ අනේ ශික්ෂාවක් පැනෙව්වා. ඒ ශික්ෂාව නොකැඩුණා නම් ඒක ආරක්ෂා කරගත්ත බල සම්මතිය දෙන්න ඕනේ. කැඩුණා නම් ආයිති සංවරයේ පිළිහිටවන්න කන්න සංඝයා ඉදිරියේ ප්‍රකාශ කරලා ඒකට සුදුසුවන්නා වූ ඒ දඬුවම් හරි ඒකට සුදුසුවන්නා වූ ක්‍රම සටහනට අනුව ඒ සංගයාගේ තීරණයෙන් සුද්ධ කරලා ආයිති සංවරයේ පිළිලා සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ කරන්න බැරි පරාජිකාවක් නම් ඉවත් වෙන්න ඕනේ, සිවුරු ගලවලා ඉවත් වෙන්න ඕනේ. සාමාන්‍ය නැවතත් උපසම්පදා භික්ෂුවක් වශයෙන් සම්මතයේ මොහොතක්වත් ඉන්න බෑ. එතන ඉවත් වෙන්න ඕනේ. මෙන්න මේ බඳු එක්තරා නඩු විසඳීමක් වෙන දිහා තමයි තිබුණේ. තමන්ගේ විනාව වරද වහපෝචාරණය කරලා සුද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි කිව්වේ ශික්ෂා පැනවීම සහ ප්‍රාතිමෝක්ෂය උදෙසීම කියන්නේ. මෙන්න මේක තමයි 20 අවුරුද්දක් යනකම් තිබුණේ නැහැ කියලා කියන්නේ ඕකයි. එහෙනම් අවවාද අනුශාසනා කිරීම තමයි ඒ සුළු ඇවැත්වෙන දේවල් පනවලා තියෙන්නේ ඔයගෙ දැන් වල. දුකලාවත කෙනෙක් අර පරාජිකා සංඝාදිවිශේෂ වැනි ගැඹුරු ඒවා නෙමෙයි දුක්ඛතාපත්ති ආදිවාසීන් කියන ඉතාම සාමාන්‍ය මට්ටමේ කුඩා ඇවැතක්. ඒක අවවාදයක් අනුශාසනාවක් දෙන මට්ටමේ අය විතරයි දුන්නේ. බුදුරණන් හතේ දේශනා කළා මම මුලදී බැන වූ යම්කිසි වරදක් පැනෙවුවා නම් භික්ෂුන්ට එදා අවශ්‍යකම තියෙන නිවන් දැකීමේ බලාපොරොත්තු වීම පරමාර්ථයෙන් කටයුතු කරමු නිසා ටිකක් සිහි ගන්නවලා දීම පමණයි ඒ ඇති ඒගොල්ලන් ටික ආරක්ෂා කරගන්න. අමුතුවෙන් අර වගේ වෙනම සංවිධානාත්මක වැඩක් කරන්න අවශ්‍යකම තිබුණේ නැහැ. අන්න ඒකට කියන තමයි මුලදීත් අවවාද විදිහට තිබුණේ ඔන්න ඔය ටික. ශික්ෂාවක් පනවල හිටන් ඒ වගේම ප්‍රාතිමෝක්ෂ උදෙසීම සම්මත කරලා අරගත් එක කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලා සිද්ධ කරලා ශාසනය බොහෝ කල් පවතින හේතුණා. ඒකේ උපමාවක් තමයි කිව්වේ මල් ටිකක් අරගෙන එක්තරා හුයකට අමුණලා ක්‍රමානුකූලව ඇමිනුවාට පස්සේ එක එක මල එහා මෙහා යනතු හරියට ක්‍රමානුකූලව තිබිලා බොහෝ කල් තියනවා. මෙන්න මේ ශික්ෂා බනවල ප්‍රාතිපෝක්ෂයේ උදසීමේ ක්‍රියාවලිය දුන්නට පස්සේ ශාසනය නිර්ූපාදිතව බොහෝ කල් පවතින හේතුව මෙන්න මේ කාරණේ කපුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරයන් තුන් දෙනා වහන්සේලා කරපු නිසා ඒ බොහොම පැවතුනා කිව්ව නිසා තමයි හැරිත් සාමුදුර ඉල්ලකේ ස්වාමීනි ඒ ශික්ෂා පැනවීමත් ප්‍රාතිමෝක්ෂයේ උදසීමත් කරන්න සුදුසු කාලයයි දැන් ඒ ටික අනුදැනව දාලන්න කියලා ඉල්ලීමක් කළා.
එතකොට තමයි බුදුරණන් හතේ දේශනා කළේ සාරිපුත්ත බලාපොරොත්තු වෙ ඉඳ සුසු කාලේ පනවන. ඒක තව සුසු කාලේ ආවේ නැහැ. එහෙනම් ඉතින් වෙනස බලා ගන්න ඕනේ. ශික්ෂාව කියන්නේ එකක්. අවවාදය කියන්නේ තව එකක්. මේක එහෙම නෙමෙයි කියලා තම කෙනෙක් තමගේ මත ප්‍රකාශ කරනවා නම් එයයි පරාජිකා පාළියේ තියෙන මේ දේශනාව සසඳලා පෙන්වන්න ඕනේ. ඕකට මෙහෙමයි ඔක ගැලපෙන්නේ බුදුහාමුදුරන්ට වැරදිලා තිබිලා හරිත් හාමුදුරන් අමතක වෙලා තිබිලා ඒකයි ඔක උනේ කියලා කියන්න වෙනවා. වෙන්නම් කියන එකක් ඉතුරු වෙලා නැහැ ඔතන. ඉතින් මේ ධර්මයේ එහෙම මෙහෙම පොඩ්ඩක් අල්ලා ගත්තාම අන්දිය අලියත ගන්න කියලා අහුවෙච්ච එක කියවලා ඒකේ අල්ලගෙන ඒක හැපෙන්නවා වගේ. ඒක ඔප්පු කරන් දල්නවා වගේ කොහොම කතා කියනවා. පරිසාව වෙන්න ඕනේ. දැන් ශික්ෂා කියන එක එකක් අවවාද කිරීම තව එකක්. එහෙනම් මුල් කාලේ තිබුණ අවුරුදු 20ක් යනකම් විසුණු වහන්සේලාට අවවාදයක් අනුශාසනාවක් වශයෙන් කළා. ඒක දැනගත විසුණු වහන්සේලා ආයි කවුරුවා කියන දෙයක් තිබුණේ නැහැ. බොහොම ඕනකමින් ඒක ආරක්ෂා කළා. කැඩුණා නම් ආයිත් සංවරයේ උන්වහන්සේලාම පිහිටියා. වැරදීමක් වුණා. ඒක තමයි තෙකල් පෙරගෙන ආවේ. අන්න ඒකට ඒවට කියන්නේ නැහැ ශික්ෂා කියලා. ශික්ෂා පද කියලා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ වෙන්නපු බුද්ධ ප්‍රඥාප්තියෙන් පනෝපු ශික්ෂා තියෙනවා. ලෝක සම්මත ලෝක වද්දේවත් ලෝක වැරදි නිසා පනෝපුවා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැනෙව්වත් නැතත් වරද වරදම. ප්‍රාණඝාත කිරීම ලෝකේම වරද කියලා සම්මත එකක්. බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ නැතත් ප්‍රාණඝාතයේ පාපයක් නොවි තියෙන්නේ නැහැ. ඒක පාපයක්. හොරක බැරවංච හොරකම කාම මිත්‍යාචාරී බොරුව කේලම පරුසවාචන ප්‍රලාප මේ ආදි වශයෙන් මේවා ලෝක වද්‍ය වශයෙන් ලෝක සමත වැරදිමයි. මේවා පව් සහගතමයි. ඒ නිසා ඉබඳු දේවල් පැනෙව්වත් නැතත් වැරදි නිසා දස ශික්ෂා කියලා සාමනීරයන් වහන්සේලාට පැනෙව්වා. ලෝක සම්පතියෙන් දිවිච්ච වැරදි හරියක් තමයි පැනෙව්වේ කරන් දෙපා කියලා. හැබැයි ඒකත් අවවාදයක් නිසා සාමනීරුන්ට කොහොමත් මේ කියන ශික්ෂා ප්‍රඥාප්තිය නැහැ. උපසම්පදා භික්ෂුන්ටයි ඒක පැනෙවි. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ශික්ෂා පැනෙවුවා කියන්නේ මොකද්ද? අවවාද වශයෙන් ඇවැත් වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මොකද්ද? මේ දේකලොත් මේ જાතිය ඇවැතක් කියලා ප්‍රකාශ කිරීමක් කිරීම අවවාදයක් සහ අනුශාසනාවක්. ඒ නිසා මේක කරන්න එපා කියන එක අවවාද අනුශාසනාවටයි. ශික්ෂා ප්‍රඥාප්තිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය. අන පැනෙවි. මේ අනපැනෙවුවා. මේ ආඥාව කියන එක හරි බලවත්. එහෙනම් ඒක වෙනින් වෙනින් යම් යම් කාරණාවට යම් හේතුවක් උඩ සාසනයේ අභිවෘද්ධියට බාහිරයන් ඇතිවෙන්නා වූ ප්‍රශ්න ඇතිකරනද දුසිල් ගති ඇති පුද්ගලයෝ දුසිල් ගති වලින් වැඩ කරනකොට ඒකෙන් හික්මවා ගන්නද ඒ වගේම නොපැහැදුණු අයගේ පැහැදීමට පැහැදුණු අයගේ වඩා පැහැදීමට මේ ආදී වශයෙන් කාරණා හුඟක් විග්‍රහ කළා. ඒ ශික්ෂා කාරණා 10ක් ගැන විග්‍රහ කරලා පනවපුවා තියෙනවා. හැබැයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාටයි ඒක මූලික වශයෙන් නියම පූර්ණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට සැලකුවා. හැබැයි සාමණේරයන් වහන්සේලාට අරිහත් වෙන කයන්න පුළුවන් ඒක වෙන වංශය. සම්මත සංඝ පරම්පරාව සකස් කළා බුදුරජාන් වහන්සේගේ ප්‍රඥප්තියෙන් යම් සංඝ පරම්පරාව සකස් කළා. ඒ සංඝ පරම්පරාව ගෙන යාම සඳහා ඒකට අවශ්‍ය කරන ආධාරක රුකුල් ශික්ෂාව බුදුරජාන් වහන්සේ සුසු කල්හි බැනෙවූ නිසා ඒ අනුසාරයෙන් ඒ මඟ රැකගෙන යනවා. ඒ නිසා තමයි සම්මත සංඝ පරම්පරාවක් බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් බුද්ධාඥා පරිදි ලෝකේ පහළ වෙලා ඒ ශාසනයේ පැවැත්මට සම්බන්ධ වෙලා ගෙනියන්නේ. අන්නේ සම්මත සංඝ පරම්පරාව ඇතිකරන්ද එතෙන්ට සුදුසු වෙනකම් අලුතේ මහාන කරගත්ත කෙනෙක් එකපාර උපසම්පදා කරන්න නැතුව සාමනීර ප්‍රඥාප්තියෙන් ගෙනාපු ක්‍රමයක් තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේගේ එවන් පැනවීම අවවාද අනුශාසන අධිකර ඉති දෙයක් ඒ අනුව කියපු දෙයක්. ඒ අනුව තමයි ඒ සිද්ධ කරන්නේ. ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාව පැනෙවුවා කියන එකක්. බුදුරජාණන් වහන්සේ අවවාද කළ අනුශාසනා කියලා එක තව එකක්. ඔය කාරණා දෙක තේරුම් ගන්න. දැන් රජීන් ඔය අපි තේරුම් ගන්න මෙහෙම. යම්කිසි අලුපාඩුවක් වරදක් තියෙනකොට. දැන් මේ කාලේ මේ ඩෙන්ගුන කියලා එකක් තියෙනවා. දැන් මේ ගැන ආරංචි වෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔක ජනාධිපතිලා දැනුම් දෙන්න පුළුවන්. මේක දිගට වසංගතයක් වගේ පැතිලා නම් මේකට මොනවද ගන්න බියවර කිව්වා. වහාම සමාජය දැනුවත් කරන්න. අවවාදයක් වශයෙන් දැඩිව කියන්නේ ස්ථානවල තියෙන ඔය යෝගට් කෝප්ප, කොල කෑලි, වතුර එකතු වෙන තැන්
ඒව ඔක්කොම පරීක්ෂා කරලා බලලා එහෙම දැන් තියන්න එපා කියලා වහා මේක දැනුම් දෙන්න. තදබල විදිහට දැනුම් දෙන්න කිව්වොත් එහෙම මහා අවවාදයක් වශයෙන් කියන. වැඩේ සාර්ථක වුණොත් හොඳයි. තවදුරටත් වැඩේ වර්ධිනා නම් ගණන් ගත්තේ නැහැ. නීතියක් වශයෙන් ගෙවනවා මෙන්න මේක නීතිය කැඩුවොත් මෙච්චර දර ගහන. ඉතලා කලේ අවවාදයක් පස්සේ නීතිය. අන්න නීතිය පාඩපත් කළා කියන එක වගේ තමයි බුදුරණන් හසේ ශික්ෂා පදේ කියන්නේ. දැනුම් දීම වරදක් වෙනවා හදාගන්න දැනුම් දෙන එක තමයි අවවාද අනුශාසනා කියන්නේ. ඉනිමේ ඇවැත් වලට වෙන්නේ මේ ඇවැත ශික්ෂාවක් වශයෙන් පැනේ වල පස්සේ ඒකාතින් ඇවැත දෙසලා සුද්ධ වෙන්න ඕන. උප සම්පදා විසු. තමන්ට ආයිති සංග්‍රහිත අනිය පිරා ගන්න බැහැ. ඒකට ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන කාරණේ තේරුම් ගන්න ඕනේ මේ ශික්ෂා කියන්නේ එකක්. ඒක හරියට සම්මත කරපු නීතිමාලාවක් වගේ. අවවාද අනුශාසනා කියන්නේ එකක්. ඒක යහපතට පෙන්නපු දැනුම් දීමක් සමාජයේ යහපත. කැඩුනායි කියලා ඒකට දල ගැහිලා තිබුණේ නැහැ. නමුත් නීතිය පාලපත් කළොත් නීතිය කැඩුවොත් දල ගන්න. දඩුවා විදිහට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි බුදුරණන් හත්යේ ශික්ෂා පැනවීම කියන්නේ. ඒක තමයි මේ විද්‍යාවුරුද කාලෙකින් පස්සේ කළා කිව්වන ලෝක. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න ඕනේ. මේ වගේ දැන් බොහොම සූක්ෂමයි. ඒ නිසා මේවා හරියට පටලවා ගන්න. දැන් මේක සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේකට උත්තර දෙන්න නෑ නිහඬ වෙන්න. මේක තෝරලා දෙන්න ශක්තියක් නෑ. එහෙනම් කොතන හරි කෙනෙකුට වැරදිලා කියတာ ත්‍රිපිටකේ කපන්න හදලා. ත්‍රිපිටකේ පරස්පර තියනවා කියတဲ့ එක එහෙම නිගමනය කරනවා. යථාර්ථය තෝරා ගන්න බැහැ. ඉතින් මේ වගේ ඒවා එක එක කණින් කණින් එන්න පුළුවන්. දැන්ට මේ වගේ එන්න පටන් ගෙන තියෙනවා. ඒකෙන් ඇති වෙන මේ අපි පිරිසට ලොකු පාඩුවක් වෙන්න යන නිසා වෙන්න ඉස්සෙල්ලා මම මේ ඒකේ යථාර්ථය වෙන්නලා දෙන්නේ. එහෙනම් මේක කියන මොහොතත් එකල වැඩක් නෑ නිකන් කාලිකන වැඩක්. නමුත් මේ කාලිකන වැඩක් නෙවෙයි මොකද මේ නිසා ඇති වෙන පාඩුව බැරිලා හරි දෘෂ්ටිගත වුණොත් විශාල පාඩුවක් වෙනවා. මා කරෙහි අමනාප ඇති කර ගන්න පුළුවන්. ওই විදිහට බලනකොට හාමුදුරුවෝ කියනේවත් මොනවද කියලා අපි දන්නවද? ඔහොම ප්‍රශ්නේ ආවොත් ලොකු අලු පාඩුවක් වෙනවා. ඒ නිසා මම කියන්නේ හැම කෙනෙකුටම කවුරු හරි යමක් කිව්වොත් බය නැතුව ප්‍රශ්නයක් හැටියට එවන්න නැහැ මම විශේෂ කරලා එවන්න. මට මෙහෙම දෙයක් අහන්න හරි ලැබුණා. මමත් මේකට උත්තරේ දන්නේ නැහැ. අනේ සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා අපි මේ ප්‍රතිගත කරපුවා අහලා තියෙනවා. ඒක නිසා මේක තෝරලා දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කරා. ඒ ගැන බය සැක හිතන්නත් එපා. හාමුදුරනේ මේ උත්තර දෙන්න බැරි වෙයි දන්නේ නැත් මෙහෙම කිව්වා කියලා එහෙම හිතන්න යන්නත් එපා. ගරු බය තහ නැතුව ඉන්නත් එපා. ඒක අහන්න හිතේ තියාගෙන සැක කර කර ඉන්නත් එපා. සැක දුරු කර ගන්න හරියට. මේ මේ අයවෙන එක මම හොඳයි කියනවා මොකද අපි මේ පිරිස බේරගන්න බොහොම හොඳයි කවුරු එව්වා. ඒ පුද්ගලයෝ තීරණය කියලා වැටෙන ලොකු අමාරුවක වැටි. අවංකව කරුණු තීරණ මේ කියන කියවනක් හරි අහගෙන ආරංචි කරගෙන හරි ඇත්ත සොයලා ගත්තා නම් ජයග්‍රහණයක් කරලා යහපතක් කරගන්න. කියන්න තියෙන ඉතරයි. ඒ පළවෙනි වගේ වයින්වා ඉතින් අනිත් ප්‍රශ්න විසඳන්න ඉතලා මේ කියා දෙන්න වෙනවා තියෙන ඔය හේතුව උඩ.